අපි කතා කරා ගිය සතියේ එතකොට ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක යටතේ හරි ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන එක යටතේ හරි සන්නායක කියන්නේ මොනවාද අර්ධ සන්නායක කියන්නේ මොනවාද ඊට පස්සේ පරිවාරක කියලා කියන්නේ මොනවාද අර්ධ සන්නායකයක් p වර්ගය අර්ධ සන්නායකයක් බවට පත් කරගන්නේ කොහොමද n වර්ගය අර්ධ සන්නායකයක් බවට පත් කරගන්නේ කොහොමද හරි අපි එතනදී සාකච්ඡා කරා අර්ධ සන්නායකයක් කියලා කියන්නේ ළමයි හතර වෙන කාණ්ඩයේ සන්නායකයක් හරි එතකොට මේ හතර වෙන කාණ්ඩයේ සන්නායක වලට තුන්වෙනි කාණ්ඩයේ සහ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දාලා හරි තුන්වෙනි කාණ්ඩයේ සහ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දාලා අපි හදාගන්නවා p වර්ගයේ අර්ධ සන්නායක සහ n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක හරි p වර්ගයේ අර්ධ සන්නායක සහ n වර්ගයේ අර්ධ බාහ්‍ය අර්ධ සන්නායක හොඳයි ඒක කාටද කියන්න පුළුවන් හරිද හතරවෙනි කාණ්ඩයට තුන්වෙනි කාණ්ඩය එක් කරපුවාම අපි හදාගන්නේ ඒක ඇතුලේ වැඩිපුර කුහරද ඉලෙක්ට්‍රෝනද හරි හතරවෙනි කාණ්ඩයක් කියනට අපි කියලා තුන්වෙනි එකනේ දාපුවාම අපි වැඩිපුර හදාගන්නේ ඒක ඇතුලේ මොනවද කුහරද ඉලෙක්ට්‍රෝනද මෙන්න අපි මේක ඇතුලේ හදාගන්නේ වැඩිපුර කුහර වැඩිපුර කුහර මේක ඇතුලේ හදා ගන්නවා හරි වැඩිපුර කුහර මේක ඇතුලේ හදා ගන්නවා ඊළඟට හතරවෙනි කාණ්ඩයේ කෙනෙක්ට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් දීලා මික්ස් කරපුවාම මාත්‍රණය කරපුවාම මේක ඇතුලේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන හදා ගන්නවා එතකොට අපි මේක කුහර හදාගත්තම ධන ආරෝපිත නිසා අපි කියනවා p වර්ගය එහෙම නැත්නම් පොසිටිව් වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක කියලා මේක ඉලෙක්ට්‍රෝන හදාගත්ත අපි අර කියනවා නෙගටිව් එහෙම නැත්නම් n වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායක හරි දැන් එතකොට අපි මෙතනින් එහාට හරි මෙතනින් එහාට p වර්ගයේ අර්ධ සන්නායක සහ n වර්ගයේ අර්ධ සන්නායක නිරූපණය කරන්නේ කොහොමද හරි අපි අර දැලිසන් ඉන්නේ නේද දැන් එහාට මොකද කරන්නේ දැලිසන් ඉන්නේ නැහැ දැන් අඳින්නේ p වර්ගයේ වැඩි පිටින් කුවරනේ එහෙනම් p වර්ගයේ අර්ධ සන්නායකයන් අපි ඒක ගන්න දින මොනවාද වැඩිපුර කුවර. මෙන්න මේ වැඩිපුර නෙමෙයි කුවර විතරක් නෙමෙයි. ඒකට මේක දැනගන්න ඕන. මේක ඇතුලේ මේ තියෙන කුවර. මේ කුවර දැන් p වර්ගයේ අර්ධ සන්නායක කුවර තියෙන එක. ඒකට මෙයාගේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන එනස අපි අරගෙන වන්නා මෙන්න මේ විදිහට. හරි. මේක තමයි එතකොට n වර්ගයේ අර්ධ සන්නායක ඍණ නෙගටිව් වර්ගයේ අර්ධ සන්නායක හරි මේවා p වර්ගයේ අර්ධ සන්නායක මේවා n වර්ගයේ අර්ධ සන්නායක එතකොට දැන් මොකද්ද කරන්න යන්නේ මෙන්න මේ p වර්ගයේ අර්ධ සන්නායකයකුයි හරි p වර්ගයේ අර්ධ සන්නායකයකුයි ඊට පස්සේ n වර්ගයේ අර්ධ සන්නායකය කියන දෙන්න ගිහිල්ලා මෙහෙම එකට සන්ධි කරන්න යන්නේ හරි p වර්ගය n වර්ගය අරගෙන මේ දෙන්න මොකද කරන්නේ එකට සන්ධි කරන්න යන්නේ හා කරන්න කලින් පිට වැඩක් තියෙනවා ආයෙ තමද වෙන ලියාගත් එකක් තමද නැහැ හරි මම අහන්නම් ඔයාලගේ අමතර ප්‍රශ්නයක් හරිද දැන් මෙහෙම අපි ඕකේ හදාගෙන තිබ්බහම අපි හිතමු මොන බෝරෝන් දාලා සිලිකන් ඉන්නවා මොනවම අපි දැන් මේක ඇතුලේ කුහර නිර්මාණය කර කුහරයක් නිර්මාණය කරගෙන තියෙනවා අනිත් ඔක්කොම ඉලෙක්ට්‍රෝන මෙතන විතරක් මෙහෙම අපි කුහරයක් නිර්මාණය කර ගන්නවා. හරි. මම අහන්නේ උෂ්ණත්වය වැඩි වුණාම හරි මේකේ උෂ්ණත්වය වැඩි කරද්දී මේකේ කුහර ගන්නට සහ නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්නට මොකද වෙන්නේ? කුහර ගන්න වැඩි වෙනවද? නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවද? නැත්නම් ඒක අනිත් පැත්ත වෙනවද? මොකක්ද වෙන්නේ මේකේ මේ පද්ධතියට මම නැත්තම් මේ අර්ධ සන්නායකය රත් කරද්දි මොකද්ද වෙන්නේ සහ කොහොමද ඒක වෙන්නේ මේක රත් කරද්දි උෂ්ණත්වය වැඩි කරද්දි මේ කුහර ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙනවද හරි එහෙම නැත්තම් ඒක අඩු වෙනවද වැඩි වෙනවා නම් ඇයි එහෙම වෙන්නේ අඩු වෙනවා නම් කොහොමද ඒක වෙන්නේ
කම්පනය නිසා කුහර වැඩි වෙනවා කියලා කියනවා. හොඳයි තව කියන්න බලන්න. මොකද මෙතන වෙන්නේ? මේ වගේ දැරිසක් ඇතුලේ මොකද වෙන්න පුළුවන්? කුහර ගාන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අඩු වෙන්න පුළුවන්ද? උෂ්ණත්වය වැඩි කරද්දී ටිකින් ටික मिटन नो आइडिया क्यों है लेकिन ये पद्धति ये दिव्बाहम है मैं वो कहूँ मैं इलेक्ट्रॉन ने पिरला दिए नहीं मितने मितरा कुहरे आप दिए ना मैं क्या तुम्हें निकाल लेते नहीं इंसान मैं महान ने उष्णते वैदिक राज्य अरे उष्णत्मकशक्ति लबा दुनाम මෙන්න මේ තැන් වල ඉන්න ඉලෙක්ට්‍රෝන මේ තාප ශක්තිය මොකද කරන්නේ අවශෝෂණය කර ගන්නවා ඒ තාප ශක්තිය අවශෝෂණය කරගත්තාම මෙයාලා මොකද වෙන්නේ වේගය චලනය වෙන්න පටන් ගන්නවා හරි මෙයාලගේ සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් වම වේගයෙන් චලනය වෙන්න පටන් ගන්නවා වේගයෙන් චලනය වෙන්න පටන් ගත්තම මේ බන්ධන වල තියෙන බන්ධන ශක්තිය කඩාගෙන ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ එළියට අනිනවා හරි වේගින් කම්පණය වෙලා කම්පන ශක්තිය වැඩි කරගෙන බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝනය ඒ බන්ධනේ වෙන් වෙන්න වලන උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට බලන්න උෂ්ණත්වය වැඩි වෙද්දි මේ පද්ධතියේ හරිද කුහර ගානක් වැඩි වෙනවා ඉලෙක්ට්‍රෝන ගානක් ඔටෝ වැඩි වෙනවා. හරි කුහර ගානක් වැඩි වෙනවා මේ පද්ධතිය ඉලෙක්ට්‍රෝන ගානක් ඔටෝ වැඩි වෙනවා. ඔන්න ඕකයි වෙන්නේ පද්ධතිය තුල උෂ්ණත්වය වැඩි වෙනවා කියන දේ සිද්ධ වෙද්දි හරි පද්ධතිය තුල උෂ්ණත්වය වැඩි වෙනවා කියන දේ සිද්ධ වෙද්දි හොඳයි මට කියන්න ඉක්මන මේක තේරුම් නැති අය මේක තේරුම් නැති අය මම කියන්නේ තේරුණා ඉන්නවද සමිත් දර්ශන අලුත්ගම පරුෂ්ණී ත්‍රාන්ජලි තේරුණාද මේක उष्णत्वं අර්ධ සන්නායකයක අර්ධ සන්නායකයක අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙන විට උෂ්ණත්වය වැඩි වෙන විට අර්ධ සන්නායකයක උෂ්ණත්වය වැඩි වෙන විට पद्धतीय तुलतिबेन पद्धतीय तुलतिबेन पद्धतीय तुलतिबेन
නිදහස් ඉලෙක්ට්‍රෝන වල නිදහස් ඉලෙක්ට්‍රෝන වල අහඹු චලිතය අහඹු චලිතය වැඩිවන නිසා වැඩිවන නිසා පද්ධතියේ තිබෙන පද්ධතියේ බන්ධනවල තිබෙන පද්ධතියේ බන්ධනවල තිබෙන පද්ධතියේ බන්ධනවල තිබෙන ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන බන්ධනයෙන් නිදහස් වී බන්ධනයෙන් නිදහස් වී බන්ධනයෙන් නිදහස් වී බන්ධනයෙන් නිදහස් වී කුහර ගණන සහ කුහර ගණන සහ කුහර ගණන සහ ඉලෙක්ට්‍රෝන කුහර ගණන සහ නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන කුහර ගණන සහ නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන වැඩි කර ගනි වැඩි කර ගනි වැඩි කර ගනි එම නිසා පද්ධතිය තුලින් විදුලිය ගමන් කිරීමේ හැකියාව විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වේ විදුලිය ගමන් කිරීමේ හැකියාව වැඩි වේ එනම් ප්‍රතිරෝධය අඩුවේ එනම් ප්‍රතිරෝධය අඩුවේ හරි එනම් ප්‍රතිරෝධය අඩුවේ ඊළඟට ලකුණු දාලා ලියන්න නමුත් සන්නායකයකදී උෂ්ණත්වය වැඩි වන විට උෂ්ණත්වය වැඩි වෙන විට ඉලෙක්ට්‍රෝන වල
අහඹු චලිතය වැඩි වෙන බැවින් අහඹු චලිතය වැඩි වෙන බැවින් අහඹු චලිතය වැඩි වෙන බැවින් एक दिशावकट एक दिशावकट धारावक गलीम अपहसुवे इनाम इनाम प्रतिरोधकताव 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 वैडी वे प्रतिरोधकताव वैडी वे हरे प्रतिरोधकताव वैडी वे मदाय हरे लिया नहीं आटी मैंने मैं विधि आटा मैंने बताया लोगों ने दाला मैं आनुवा මේ අනුව උෂ්ණත්වය වැඩි වෙන විට රෝමිලක්කන් එක අර්ධ සන්නායක වල සන්නායකතාව අර්ධ සන්නායක වල සන්නායකතාව වැඩි වේ එකටම ලියන්න එනම් ප්‍රතිරෝධය අඩු වේ සන්නායකවල සන්නායකතාව අඩුවේ එනම් ප්‍රතිරෝධකතාව වැඩි වේ
එනම් ප්‍රතිරෝධකතාව වැඩි වේ. හරි. කියවලා බලන්න දෙකම තේරෙනවද කියලා කාරණා දෙක දැන් මම උගන්වන්නට වැඩි දෙයක් මම කාරණා වල දුන්නා. තේරෙනවද මොනවද කියන්නේ කියලා? අර්ධ සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙද්දී සන්නායකතාව වැඩි වෙනවලු. හරි. සන්නායක වල උෂ්ණත්වය වැඩි වෙද්දී සන්නායකතාවය අඩු වෙනවා ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ කියලා බලන්න. නිකමටි ඉතල බලන්න. මොකද්ද ඒ කියන්නේ? තේරෙන්න ළමයි ඉන්නවද? නැත්තම් තේරෙන්නේ නැද්ද? मुका रूप देख पार्ट पार्ट यूज कर मार्ग पे अलू पार्टी अरे अर्ध सन्नायक दिया बर अरे अर्ध सन्नायक मेन सामान्य उष्णते अर्ध सन्नायक सामान्य उष्णते අර්ධ සන්නායකය බලන්න නිදහස් ඉලෙක්ට්‍රෝන එකයි ඊට පස්සේ කුහර එකයි එතකොට උෂ්ණත්වය වැඩි වෙද්දී අර අපි කියෝ විදිහට මෙයාලා ශක්තිය අවශෝෂණය කරගෙන නිදහස් ඉලෙක්ට්‍රෝන එකයි දෙකයි තුනයි හතරයි පහක් බවට පත් කරගෙන තියෙනවා ඒ හා සමානව කුහරත් පහක් ගන්න පත් කරගෙන තියෙනවා එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන ගණනයි මේක ඇතුළේ තියෙන කුහර ගණනය වැඩි වෙනවා කියලා කියන්නේ මේ පද්ධතිය හරහා විදුලිය ගමන් කිරීම පහසුයි නේද මේ පද්ධතිය හරහා විදුලිය ගමන් කිරීම පහසුයි නේද ඔවුනේ ඒක තේරෙනව නේද හැමෝටම උෂ්ණත්වය වැඩි වෙද්දී නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන වැඩි කරගත්තා කිව්වහම පද්ධතිය හරහා විදුලිය ගමන් කිරීම පහසුයි හරි හැබැයි බලන්න ඒ මොනවාදද අර්ධ සන්නායකවල හරි අර්ධ සන්නායක උෂ්ණත්වය වැඩි වෙද්දී විදුලිය ගමන් කරන්න පහසු වෙනවා ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා හරි හරි එතකොට ඔන්න මෙයාට 3යි මෙහෙම අඳින්න මෙයාට 3යි ඔහොම තියෙන්න මම නිකන් අඳින්නවා නෑ ඔම 3 ඔම තියෙන්න හරි සාමාන්‍ය අවස්ථාවකදී හරි මෙයාලා මෙන්න මෙහෙම විදුලිය සපයපුවාම මෙන්න එකම දිශාවකට තලනය වෙන අපිට බලා ගන්න පුළුවන් මෙන්න එකම දිශාවකට සාමාන්‍ය උෂ්ණත්වයේ හැබැයි මෙයාලගේ අපි උෂ්ණත්වය වැඩි කරපුවාම මේ පද්ධතිය අපි උෂ්ණත්වය වැඩි කරපුවාම හ
මේකේ ධන ආරෝපිත කුහර තියෙනවා මොන ආරෝපිත මේවා ආරෝපිතද ධන ආරෝපිතයි මන් තුන ගානේ අඳින්නම් හැමිටම හරිද මේකේ තියෙනවා හරි මේකේ තියෙන අතුරනේ හතරක් අඳින්නම් දැන් මේ කුහර इलेक्ट्रॉन हरि मेकेतीनवा कुहर मेकेतीनवा इलेक्ट्रॉन हरि मेक मोना खट्टियद मेक पी वर्गय बाह्य अर्ध सन्नायक මේක p වර්ගය බාහ්‍ය අංග සංනායක මේක ඇවිල්ලා n වර්ගයේ බාහ්‍ය අංග සංනායක එතකොට මේ කට්ටිය ධන ආරෝපිතයි මෙයාලා ධන ආරෝපිතයි මෙයාලා ඔක්කොම ඍණ ආරෝපිතයි හරි දැන් මේ දෙන්න අපි එහෙම සම්බන්ධ කරපුවාම හරි මේ සන්ධියෙන් මේ පැත්තේ ඉන්න කට්ටිය ධන ආරෝපිතයි හරි සන්ධියෙන් එහා පැත්තේ ඉන්න කට්ටිය මොන ආරෝපිතයිද ඍණ ආරෝපිතයි හරි සන්ධියෙන් එහා පැත්තේ ඉන්න කට්ටිය මොකද වෙන්නේ ඍණ ආරෝපිතයි හරිද දැන් මොකද වෙන්නේ මේ ඍණ ආරෝපිත වුණාම මේකට මොකද වෙන්නේ හරි මේ දෙන්න දෙගොල්ල නිදහසේ බලාගෙන ඉන්නවද ඔය ඈ මේ දෙගොල්ල නිදහසේ බලාගෙන ඉන්නවද ඔයාලා හිතන්නේ මොනවා වෙයිද මෙතනදී මොන වගේ දෙයක් වෙයිද ළමයි මෙයාලා ධන ආරෝපිතයි මෙයාලා ඍණ ආරෝපිතයි දැන් එහෙම විරුද්ධ ආරෝපණවල දෙන්නෙක් එක ළඟින් තිබ්බාම මේ එක ළඟින් දැන් සම්බන්ධ කරලා තියෙන්නේ ආ එතු වෙන්න සම්බන්ධ කරලා තිබ්බාම මේ කට්ටිය නිකන් ඉන්නවද නැත්තම් මොකද වෙන්නේ නිකන් ඉන්නවද නැත්තම් මොකද වෙන්නේ ආ ඒ කට්ටිය ආකර්ෂණය වෙනවා හරි මෙන්න මේ ඍණ පැත්තේ ඉන්න කට්ටිය ධන පැත්තේ කට්ටිය මොකද වෙන්නේ ආකර්ෂණය වෙනවා ඒ හින්දා මෙන්න මෙතන ඉන්න ඍණ ඉලෙක්ට්‍රෝන මේ සන්ධිය අසර මේකට අපි කියනවා මොකද්ද සන්ධිය මෙතන මේ හම්බ වෙන තැන සන්ධිය මෙන්න මේ සන්ධිය අසරින් ඉන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තට මාරු වෙනවා නොන්න එතකොට ඉලෙක්ට්‍රෝන මෙන්න මේ පැත්තට විසරණය වෙනවා ඉලෙක්ට්‍රෝන හරි දැන් ඔන්න බලන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තට විසිරුණා. එතකොට මෙතන පිරෙනා මේ කුහරය පේනවා මේ ඉලෙක්ට්‍රෝනේ මේ කුහරය පේනවා මේ ඉලෙක්ට්‍රෝනේ. හරි. ඊට පස්සේ තොර මෙතන කුහරයක් හැදෙනවා. මෙතනත් කුහරයක් හැදෙනවා. මෙතනත් ඔන්න කුහරයක් හැදෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ආවා මේ පැත්තට කුහරය ගියා එහා පැත්තට. එතකොට සන්ධියෙන් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන විසිරෙනවා එනවා. සන්ධියෙන් අනිත් පැත්තට කුහර විසරණය වෙනවා. හරි. සන්ධියෙන් අනිත් පැත්තට මොකදුනේ? කුහර විසරණය වෙනවා. තේරෙනවද ඒක? ඒක තේරුණාද? ඉලෙක්ට්‍රෝන දෙපැ ඉලෙක්ට්‍රෝන එහා පැත්තට ගිහලා කුහර මෙහා පැත්තට මාරු වෙනවා කියන මේ සිද්ධිය වෙද්දි ආකර්ෂණයේ හින්දා ඕනේ. හරි. හොඳයි. එතකොට දැන් එතනින් එහාට මොකද වෙන්නේ? හරි. මේක එතනින් එහාට මොකද වෙන්නේ? එතනින් එහාට බලන්න මෙයාල ධන ආරෝපිතයි මෙයාලා ඍණ ආරෝපිතයි මෙයාලා ඍණ ආරෝපිතයි හරි ආය මාරු වෙන්නේ නැහැ සන්ධිය අසල තියෙන කට්ටිය මාරු වුණාට මෙතනින් එහාට ආය මාරු වෙන්න බෑ ඒකට හේතුව හරිද සන්ධිය අසල තියෙන ද ඍණ ආරෝපිත කට්ටිය මෙන්න මෙයාලට ආකර්ෂණයක් දක්වනවා මෙයාලා ධන ආරෝපිත කට්ටිය මෙයාලා මෙයාලට ආකර්ෂණයක් දක්වනවා හරිද දැන් බලන්න සන්ධිය මොකද වෙන්නේ කියලා දැන් සන්ධිය අසල මෙන්න මෙහෙම සන්ධිය අසල මෙන්න මෙහෙම මේ පැත්තේ මොකක් කුවර තියනවා තිබ්බ කුවර වෙනුවට දැන් මෙතන ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා නතර වෙලා ඉන්නවා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන තියනවා සන්ධිය අසල තිබ්බ ඉලෙක්ට්‍රෝන වෙනුවට දැන් එතන තියනවා කුවර හරි දැන් බලන්න මේ මැද
හරි මේ මෙතනින් එහාට තව දුරටත් ඉලෙක්ට්‍රෝන සංසරණය වෙන්න දෙන්නේ නැහැ ඇයි මෙන්න මේ දොර ළඟ යන්න තියෙන දොර ගාව ඉන්නව කවුද ඉලෙක්ට්‍රෝන මෙයාලා මොන ආරෝපිතයිද මෙයාලා ඍණ ආරෝපිතයි මේ ඍණ ආරෝපිත කට්ටිය ආය ඉලෙක්ට්‍රෝන වලට එන්න දෙන්නේ නැහැ හරි මේ ටික ඔක්කොම අපේ මේ ධන ඔක්කොම අපේ ආය වලට එන්න බෑ මේ පැත්ත හරි ඉලෙක්ට්‍රෝන වලට ආය මේ පැත්තට එන්න දෙන්නේ නැහැ හරි කුහරත් ඒ විදිහමයි හරිද මෙයාලා ධන ආරෝපිතයිනේ මේ ධන ආරෝපිත කුහර ආය මේ පැත්තේ ඉන්න කුහර වලට එහා පැත්තට යන්න දෙන්නේ නැහැ විකර්ෂණය මෙයාලා ධන ආරෝපිත මෙයාලා ධර්ම මෙයාලා විකර්ෂණය එතකොට බලන්න සංදීය මේ පැත්තේ දැන් ඍණ ආරෝපිත වුණා සංදීහා පැත්ත දැන් ධන ආරෝපිත වුණා එහෙම වෙලා ඉලෙක්ට්‍රෝනවත් මොකුත් පිහිටන්නේ නැති හරි මෙන්න මෙහෙම මොකුත් නැති මුක්ත කලාපයක් කියලා අපි කියනවා කිසිම දෙයක් නැති කලාපයක් විදහස් කලාපයක් ඉලෙක්ට්‍රෝන මුක්ත කලාපයක් මෙන්න මේ සංදී අසල නිර්මාණය වෙනවා හරි ඉලෙක්ට්‍රෝන නැති විදහස් කලාපයක් මේ සංදී අසල නිර්මාණය වෙනවා නොදලා ගන්න මම ආයෙත් කියනවා ඔන්න ඔය සංදී දෙක සෝරි p වර්ගය n වර්ගය ගැනලා අපි සංදි කරා සංදි කරපුවාම p වර්ගයේ ඉලෙක්ට්‍රෝන ධන කට්ටියට ආකර්ෂණය නිසා මේ පැත්ත රැඳිලා ආවා ඉලෙක්ට්‍රෝන ටික n වර්ගය කට්ටිය සෝරි මේ පැත්ත රැඳිලා ආවා එතකොට එහා පැත්තේ කුහර නිර්මාණය වුණා දැන් මේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තවදුරටත් මෙයාලට ආකර්ෂණය වෙලා මෙන්න මේ පැත්තට නැඹුරු වෙනවා හරි ධන ආරෝපිත කුහර තවදුරටත් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය එහා පැත්තට නැඹුරු වෙනවා හැබැයි ආයි තවදුරටත් මෙයාලා හා ඉලෙක්ට්‍රෝනවත් කුහර වලටත් ඉස්සරණේ වෙන්න අවස්ථාව දෙන්නේ නැහැ හේතුව මෙයාලා ඍණ ආරෝපිතයි එන්න දෙන්නේ නැහැ විකර්ෂණය කරා මෙයාලා ධන ආරෝපිතයි එහා පැත්තට එන්න දෙන්නේ නැහැ විකර්ෂණය කරා දැන් මේ මැද්දෙන් නිර්මාණය වෙනවා ඉලෙක්ට්‍රෝන රහිත කලාපයක් මොන කලාපයක්ද ඉලෙක්ට්‍රෝන රහිත කලාපයක් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන රහිත එහෙම නැත්නම් කුහර රහිත කලාපයට අපි කියන මෙන්න මේ සම්පූර්ණ කලාපයට කියනවා පායිත පෙදෙස කියලා මොකද මේකට කියන්නේ පායිත පෙදෙස කියලා කියනවා හරි ඉලෙක්ට්‍රෝන රහිත කලාපයට අපි කියන මොන කලාපේද රාහිත පෙදෙස කියලා. හොඳයි. තේරුණාය? ඉක්මනින් කියන්න. බලන්න තනියෙන් පොඩ්ඩක් ආයෙ තේරුම් ගන්න තේරුන්නේ නැත්තම්. තේරුන්නේ නැත්නම් එකක් කියන්න ඈ. හා, එකක් ආයෙ කියන්න. හරි. මොන බලන්න? හරිද උඩ තේරුණානේ ධන ආරෝපිත ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන කට්ටිය මෙයාට ආකර්ෂණය මෙහාට එනවා මෙයාලා මෙයා පැත්තට ගිහිල්ලා දැන් සංදිය දෙපැත්තේ මාරු වෙනවා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ කුහර හරි මේ ඉලෙක්ට්‍රෝන මේ ධන ආරෝපිත කුහර වලට මොකද වෙන්නේ මෙයාලා ඍණයි මෙයාලා ධන ඒ නිසා මෙයාලා මේ පැත්තට ආකර්ෂණය වෙනවා මෙයාලා මේ පැත්තට ආකර්ෂණය වෙනවා හරි එතකොට මේ මැදොන්නේ ස්ථනක් හදුවා මේ පැත්තේ ස්ථනක් හදුවා හරි මෙතන එහෙම තියලාටි මේ පැත්තට ගියන මෙතන ඕන්න ස්තනක් හැදුනේ ආමේ හරි ඊළඟට මෙයාලත් ධන ආරෝපිත ඉලෙක්ට්‍රෝනට එහා පැත්තට ආකාශ තල්ලු වෙලා සංදීන් ඉවතට තල්ලු වෙලා මෙතනත් ඕන්න ස්තනක් හැදුනා හරිද ආ ඒක තේරුණාද එතන ස්තනක් හැදුනා කියන එක තේරුණාද නැද්ද යනවා කියලා යන්න හැදුවට බෑ මේ ඉලෙක්ට්‍රෝනෙන් මෙයා මොකද කරන්නේ විකර්ෂණය කරනවා මෙයන් ත්‍රිණයි එන ඉලෙක්ට්‍රෝනෙ මෙයාගේ විකර්ෂණය කරනවා එහෙනම් මේ හරහා තව දුරටත් ඉලෙක්ට්‍රෝන වලට සංසරණය වෙන්න බෑ එමන් නැත්තම් කුහර වලට එහා පැත්තට යන්නත් බෑ කුහර එන්න හදින් එහා පැත්තට නෑ එන්න එපා මම ඉන්නවා මෙතන ආය කුහර වලට එන්න දෙන්නේ නෑ හරි හරි නිකන් අර කවුරු වගේද අර බල්ලු තමන්ගේ බල ප්‍රදේශය මාක් කරගන්න ක්‍රමයක් ගන්න ඒවා හරි
මෙයාලා මේ බල ප්‍රදේශය අල්ලගත්තට පස්සේ තවදුරටත් ඉලෙක්ට්‍රෝන වලට ආයෙත් වර තියෙන මේ ටික මගේ කියලා මේ කට්ටිය මගේ කියලා අල්ලගත්තට පස්සේ ආය එන්න දෙන්නේ හරි ඔන්න එතකොට ওই විදිහට මැද නිර්මාණය වෙනවා ඉලෙක්ට්‍රෝන නැති ප්‍රදේශයක් ඉලෙක්ට්‍රෝන හෝ කුහර නැති සන්ධිය දෙපස නිර්මාණය ඉලෙක්ට්‍රෝන කුහර නැති ප්‍රදේශයක් මෙන්න මේ කුහර නැති ප්‍රදේශයක් අපි කියනවා මොකක්ද ආයිත පෙදෙස කියලා හරි ආයිත පෙදෙස කියලා කියනවා හරිද මදයි ඒක තේරුණාද දැන් තේරුණාද කවුද නා මිත්‍රාන් සමිත් සමිත්ට තේරුණා දැන් ළමයි මේ ඉලෙක්ට්‍රෝන වලට යන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ බාධා කරනවා ඈ මෙතන බලන්නකෝ මෙතන හරි මේ සන්ධිය ළඟ මෙතන තියෙනවා දැන් හැදිලා මොකද්ද ඍණාග්‍රය ඇයි මෙයාලා ඔක්කොම ඍණාග්‍රය දැන් මෙයාත් හැදිලා තියෙනවා මෙහෙම ධනාග්‍රය ඒ කියන්නේ හරි නිකන් අපි ගෙනල්ලා අර බැටරියක් සෙට් කරා වගේ. මෙතන මෙහෙම බැටරියක් සෙට් කරලා වගේ වුණා. බාධකයක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන වලට යන්න බැරි විදිහට බාධකයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ බාධකයට මේ ඉලෙක්ට්‍රෝන නැති මුක්ත ප්‍රදේශයට අපි කියන්නේ ආයිත පෙදෙස. මෙතන මේ ධන ඍණ අග්‍ර ඇති වෙලා හරි ධන ඍණ අග්‍ර ඇති වෙලා ඉලෙක්ට්‍රෝන වලට සංසරණය වෙන්නේ නැති වෙන්න ඇති වෙන බාධාවට අපි කියනවා මොන බාධාවද විභව බාධකය කියලා අපි කියනවා විභව බාධක හේතුව මෙතන විභවාන්තරයක් නිර්මාණය කරලා තියෙනවා හරි අපි දන්නවා බැටරියක් නම් බැටරියක තියෙනවා ධන ඍණ අග්‍ර දෙකක් එතකොට මේ දෙන්න අතර විභවාන්තරයක් තියෙනවා මේ විදිහට මෙතන ධන ඍණ අග්‍ර දෙකක් නිර්මාණය කරලා ඉලෙක්ට්‍රෝන වලට යන්න බැරි විදිහට හරි විභව බාධකයක් මෙයාලා නිර්මාණය කරලා තියෙනවා හරි එතකොට මේ බාධක එහෙම නැත්නම් මේ පළල වැඩි වෙන්න හරිද මේ පළල මේ ආයිත ස්තරයේ පළල වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන වල යන්න තවත් අමාරුයි හරි ඉලෙක්ට්‍රෝන වල යන්න තවත් අමාරුයි ඈත් වෙන්න මෙයාලා මෙතන ඉන්නාට මෙතන කොහොමදක් යන්න බෑ හැබැයි පළල අඩු වෙනා ලං වෙන්න මෙයාලා මෙන්න මෙහෙම ලං වෙන්න මොකද මෙයාලා මෙහෙම ලං වෙන්න ඉලෙක්ට්‍රෝන වල ගමන් කරන තත්ත්වය පහසුයි මේ නිසා මෙන්න මේ පළල කොච්චරද එමන් නැත්තම් මේ විභව බාධකය කොච්චරද කියන එක අපිට වැදගත් නම මම ආයෙත් කියනවා හරි මෙන්න මේ ආයිත ප්‍රදේශයේ පළල එමන් නැත්තම් විභව බාධකය හරි වැඩි වෙන්න විභව බාධකය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න අපහසුයි හරි මේ ආයිත ප්‍රදේශ අඩු වෙද්දි එමන් නැත්තම් විභව බාධකෙ මෙන්න මෙහෙම අඩු වෙද්දි ලං වෙද්දි මෙයාලට ගමන් කරන්න තවදුරටත් පහසුයි ඒ නිසා මේ විභව බාධකයේ අගය කොච්චරද එහෙම නැත්නම් මේ ආයිත ප්‍රදේශයේ පළල කොච්චරද කියන එක වැදගත් හරි ඒක වැදගත් ඒ නිසා ඒක පරීක්ෂණාත්මකව හොයලා තියනවා මෙන්න මේ විදියට හරි අපි මේ අර්ධ සන්නායක ගොඩ නැගුවේ හරි අපි මේ අර්ධ සන්නායක ගොඩ නැගුවේ සිලිකන් කියන මූලද්‍රව්‍ය පාවිච්චි කරලා නා හරි සිලිකන් කියන මූලද්‍රව්‍ය පාවිච්චි කරලා නා මෙනේ විභව බාධකයේ අගය 0.7 වෝල්ට් කියලා කියනවා හරි ඊළඟට අපි මෙතන පාවිච්චි කරේ ජර්මේනියම් නම් ජර්මේනියම් කියන්නේ අර්ධ සන්නායකයක් ඒක හදන සිලිකන් නෙමෙයි අපි ගත්තේ ජර්මේනියම් නම් විභව බාධකයේ අගය 0.3 වෝල්ට් කියලා කියනවා හරි 0.3 වෝල්ට් කියලා කියනවා හරිද ඔන්න ඔය විදිහට විභව බාධකයේ අගයත් මිනුම් කරලා තියෙන මේ අගයන් දෙක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕන සිලිකන් වල මේ විභව බාධක අගය 0.7යි ජර්මේනියම් වල විභව බාධක අගය 0.3 කියන්නේ ජර්මේනියම් වල මේ විභව බාධකයේ දුර අඩුයි සිලිකන් වල මේ විභව බාධකයේ දුර වැඩි හරි හොඳයි දැන් ඔන්න ඔය විදියට ඔය සන්ධි දෙක සෙට් කරලා තියෙනවා හරි ඊට පස්සේ මේ සන්ධි දෙක සෙට් කරලා තිබ්බට වැඩක් නැහැ නේද මොකද්ද මේකෙන් කරගන්න පුළුවන් මේ සන්ධි දෙක සෙට් කරලා තිබ්බට වැඩක් නැහැ මොකුත් වෙන්නේ නැහැ. අපි මොකද්ද මේකට පාවිච්චි කරන්න? මොකද්ද මේකට කරන්න? මේක හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න, ඉලෙක්ට්‍රෝන ගමන් කරන එක නැති වෙන්න. මොකද්ද අපි මේකට කරන්න? ඊළඟට අපි සාකච්ඡා කරන්න ගිනන්නේ කියන කාරණාව. හරි. ඒ කාරණාව සාකච්ඡා කරන්න කලින් මට ඉක්මන් ආයත් සැරයක් යන්න. හරි.
ආයිත පෙදස් තේරුණාද විභව භාජකයේ තේරුණාද අගයන් මෙන්න මෙහෙම එන්න පුළුවන් කියන එක තේරුණාද කියලා दशम परश्नेत्रांजलि तेरणवा मुकुदेना ये कनेक्शन ना हो तो आगे ना मटे मेरे पे तो कनेक्शन हो जाए ये मोबाइल दे ना तो मैं करी कनेक्शन मागे आउला तो कर दिया हो दे मागे कनेक्शन हो जाए मटे देने में दिया था मगे सिग्नल शानगरत नायक नेटवर्क बैंडविड्थ स्लो किया सिग्नल अडू ही ना सॉरी मम्मी नो तो लगन डाल लिया ना पी केडीरक एन संधियाक निर्माणे क्रीमट ई केडीरक एन संधियाक निर्माणे क्रीमट ई केटीरक एन संधियाक निर्माणे किरीमट ई केटीरक एन संधियाक निर्माणे किरीमट हरि हरि फोन ओ हरे हरे
PN සන්ධියක් නිර්මාණය කිරීමට PN සන්ධියක් නිර්මාණය කිරීමට P වර්ගයේ අර්ධ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සහ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සහ P වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් සහ N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් N වර්ගයේ බාහ්‍ය අර්ධ සන්නායකයක් එකිනෙකට සම්බන්ධ කරනු ලැබේ සම්බන්ධ කරනු ලැබේ සම්බන්ධ කරනු ලැබේ ඒකටම ලියන්න එවිට 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 පහත ආකාරයේ එවිට පහත ආකාරයේ විද්‍යුත් හැසිරීමක් පහත ආකාරයේ විද්‍යුත් හැසිරීමක් පහත ආකාරයේ විද්‍යුත් හැසිරීමක් විද්‍යුත් හැසිරීමක් සන්ධියසල සන්ධියසල පෙන්නුම් කරයි සන්ධියසල පෙන්නුම් කරයි සන්ධියසල පෙන්නුම් කරයි හරි කියන්නේ එක එක ප්‍රතිවිරුද්ධ ආරෝපණ එකිනෙක ආකර්ෂණය වන නිසා 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 P වර්ගයේ සන්ධිය අසල ඇති P වර්ගය තුල සන්ධිය අසල ඇති P වර්ගය තුල සන්ධිය අසල ඇති කුහර කුහර
කුහර n වර්ගය දෙසටත් n වර්ගය දෙසටත් n වර්ගය දෙසටත් n වර්ගය තුල n වර්ගය තුල संधि असल ऐति एन वर्गय तुल संधि असल ऐति इलेक्ट्रॉन इलेक्ट्रॉन पी वर्ग दिशटात P वर्गे दिशटा विसरणय वे विसरणय वे විසරණය වේ හරි හොඳයි අඳින්න ඉඩ තියන්න ඔයාලගේ පෙළපොතේ කීවන පිටුවේද පෙළපොතේ 53 වෙනි පිටුවේ 11 පහේ ඒ රූපය හරි පෙළපොතේ 53 පිටුවේ 11 පහේ ඒ රූපය හරි ඊට පස්සේ ලියන්න දෙක කියලා දාලා දෙක කියලා දාලා ලියන්න හරි මෙම විසරණය නිසා මෙම විසරණය නිසා මෙම විසරණය නිසා කුහර වලට ඉලෙක්ට්‍රෝන සංයෝජනය වී කුහර වලට ඉලෙක්ට්‍රෝන සංයෝජනය වී ඉලෙක්ට්‍රෝන හෝ इलेक्ट्रॉन हो कुहर इलेक्ट्रॉन हो कुहर मुक्त कलापयक मुक्त कलापयक इलेक्ट्रॉन हो कुहर मुक्त कलापयक එනම් එනම් ඉලෙක්ට්‍රෝන හෝ කුහර මුක්ත කලාපයක් එනම් වාහක 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 මුක්ත කලාපයක් වාහක මුක්ත කලාපයක් වාහක මුක්ත කලාපයක්
संधि असल निर्माणे वे मेय हाईत पेदेस जान में दिए हाईत पेदेस हीन स्तरयलिस हंदुन्वाई मगिरूपे देखे में इलेक्ट्रॉन सहकुहर नहीं पर संबंध अंतिम खाले परिसंगी
හරිද හන්දාද ඔව් හරි දැන් ඊට පස්සේ මෙන්න මෙහෙම හයිත පෙදෙසේ නැත්නම් මෙහෙම ලියන්නකෝ හයිත පෙදෙසේ p වර්ගය තුල ඇති සීමාවේ p වර්ගය තුල ඇති සීමාවේ කියන්නේ මෙන්න මේ සීමාවේ p වර්ගය තුල ඇති සීමාවේ पी वर्गे तुल एति सीमा बे इलेक्ट्रॉन तिबेन निसा इलेक्ट्रॉन तिबेन निसा එම සීමාව ඍණ ලෙසත් අනෙක් සීමාවේ කුහර තිබෙන නිසා කුහර තිබෙන නිසා එම සීමාව ධන ලෙසත් එම සීමාව ධන ලෙසත් හායිත පෙදෙස දෙපස
හායිත පෙදෙස දෙපස විභව අන්තරයක් විභව අන්තරයක් විභව අන්තරයක් හටගනි විභව අන්තරයක් හටගනි හරි විභව අන්තරයක් හටගනි සුසන්තික අන්තිමේ කොතනෙන්ද දැන්නේ ලියුවේනේ අයින් වෙනානේ ද මීටින් එකේ කොතන අන්තිමේ ලියුවේ එම සීමාව ඔය කිව්වේ අනෙක් සීමාවේ කුහර එකතු වෙන නිසා එම සීමාවක්ද එහෙමද ඔව් එම සීමාව ධන ලෙස ආරෝපණය වී ධන ලෙස ආරෝපණය වී ධන ලෙස ආරෝපණය වී සන්ධිය දෙපස සන්ධිය දෙපස විභව අන්තරයක් ඇතිවේ විභව අන්තරයක් ඇතිවේ විභව අන්තරයක් ඇතිවේ හරි විභව අන්තරයක් ඇතිවේ ඒකද ලියන්න මෙම විභව අන්තරය මගින් මෙම විභව අන්තරය මගින් මෙම විභව අන්තරය මගින් සන්ධිය හරහා සන්ධිය හරහා වාහක ගමන් කිරීමට සන්ධිය හරහා වාහක ගමන් කිරීමට වාහක කියන්නේ කවුද මෙතන ඉලෙක්ට්‍රෝන හෝ කුහර හරි හරි වාහක ගමන් කිරීමට බාධා කරන නිසා මෙය විභව බාධකය ලෙස මෙය විභව බාධකය ලෙස මෙය විභව බාධකය ලෙස හඳුන්වයි මෙය විභව බාධකය ලෙස හඳුන්වයි මෙය විභව බාධකය ලෙස හඳුන්වයි හරි මේ විභව බාධකය ලෙස හඳුන්වයි ඊළඟ ලකුණ දාලා ලියන්න මෙම විභව බාධකයේ අගය මෙම විභව බාධකයේ අගය අර්ධ සන්නායකය සාදා ඇති අර්ධ සන්නායකය සාදා ඇති මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයට මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයට
වෙනස් වේ. මූලද්‍රව්‍ය මූලද්‍රව්‍යයට වෙනස් වේ. හරි. එතකොට ලියන්න අපි. හරි. සිලිකන් වල විභව බාධකය 0.7යි වෝල්ට්. ජර්මේනියම් වල විභව බාධකය 0.3යි වෝල්ට්. अरे दशम तुम्हारी बोल बताइए यार मात्र का वधागन है मात्र का वधागन है पी एन संधिया पी एन संधिया पी एन टेक पी के टीरा के ने अरे पी एन संधिया नेम्बुरु किरीम नेम्बुरु किरीम හරි ඇඹුරු කිරීම හොඳයි එයානේ යාර තර ලකුණක් දාලා තර ලකුණක් දාලා ලියන්න තර ලකුණක් දාලා ලියන්න PN සන්ධියක් හරහා PN සන්ධියක් හරහා බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් විභව අන්තරයක් ඇති කිරීම විභව අන්තරයක් ඇති කිරීම විභව අන්තරයක් ඇති කිරීම රැක ඇති කිරීම නැඹුරු කිරීම ලෙස හඳුන්වයි නැඹුරු කිරීම ලෙස හඳුන්වයි නැඹුරු කිරීම ලෙස හඳුන්වයි ඊළඟ තරලකුණ මෙය 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 ආකාර දෙකකට සිදු කරයි මෙය ආකාර දෙකකට සිදු කරයි රොමිලකං එක ලියන්න රොමිලකං එක පෙර නැඹුරු කිරීම රොමිලකං එක පෙර නැඹුරු කිරීම රොමිලකං දෙක පසු නැඹුරු කිරීම පසු නැඹුරු කිරීම හොඳයි හරි දැන් ඔයාලා ඔය නැඹුරු කිරීම කියලා මාතෘකාව දාලා ලියපු තැන ලියවනේ කරුණු කීපයක් ඒ ලියපු කරුණු වලින් හරි මොනවා හරි අවබෝධයක් ලැබුණු කෙනෙක් ඉන්නවා තේරුමක් මොනවා හරි තේරුණා මොනවා හරි දෙයක් මේක වෙනවා කියලා තේරුණා කියන්නේ ආයෙත් පොඩ්ඩක් කියවලා බලන්න තේරෙනවා තමන්න මොනවද මේ කියන්න යන්නේ කියලා තේරුණ කෙනෙක් ඉන්නවද
මොනවද මේ කියන්න යන්නේ කියලා. මේ බලන්නකෝ මෙන්න මෙහෙම. හරි. දැන් කියන්නේ මොකද්ද හොඳට කියවන්නේ? අපි කියන්නේ හරි. PN සන්ධියක් හරහා හරි PN සන්ධියක් කරා බාහිර විභවান্তরයකින් බාහිර විද්‍යුත් ප්‍රභවයකින් පිටතින් හයි කරන විද්‍යුත් ප්‍රභවයකින් බාහිර විද්‍යුත් ප්‍රභවයකින් හරි සන්ධිය තුල දැන් සන්ධිය හරහා විභවান্তরයක් ගොඩනැගීමට තමයි අපි කියන්නේ අබුරු කිරීම මොකද්ද කියන්නේ ළමයි මෙතනින් ගෙනල්ලා විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරා හරි එතකොට මෙයා ධන ආරෝපිතයි මෙතනත් ධන ආරෝපිතයි මෙයා ඍණ ආරෝපිතයි මෙතනත් ඍණ ආරෝපිතයි ඔන්න බලන්න බාහිර විද්‍යුත් ප්‍රභවයකින් සන්ධිය හරහා ධන ඍණ ඇති කරලා විභවান্তরයක් නිර්මාණය කරා හරි මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකද්ද නැඹුරු කිරීම කියලා හරිද බාහිරින් විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරලා ඒ විද්‍යුත් ප්‍රභවය මගින් සන්ධිය දෙපැත්තේ මේ දෙපැත්තේ විභවান্তরයක් නිර්මාණය කරනවා මේක ඇතුලේ විභවান্তরයක් තියෙනවා දැන්නමත් හරි මොකද්ද සපෝටින් කඩේ සන්ධිය දෙපස දැනටමත් විභවান্তরයක් තියෙනවා හරි මේ තියෙන විභවান্তরය මේ තියෙන විභවান্তরයට අමතරව තව විභවান্তরයක් මෙයාගෙන් ධන මෙයාගෙන් ඍණ දීලා තවත් විභවান্তরයක් මේ සන්ධිය දෙපස මෙයා නිර්මාණය කරනවා සරලව කිව්වොත් මේ විභවান্তরය වෙනස් කරනවා හරි තව විභවান্তরයක් මෙයා සන්ධිය දෙපස නිර්මාණය කරනවා අපිට මේක කරන්න පුළුවන් ආකාර දෙකයි එකක් තමයි මෙන්න මේ විදිහට බැක්ටීරිය සම්බන්ධ කරන එක ඒ කියන්නේ p අග්‍රයට ධන අග්‍රය සම්බන්ධ කරලා n වර්ගයට ඍණ අග්‍රය සම්බන්ධ කරලා තව පුළුවන් ඔක අනිත් පැත්ත මම එකක් මේකෙ මං ගිහලා පැහැදිලි වෙනවා තා ඍණ ධන මාරු කරලා p වර්ගයට ඍණ n වර්ගයට ධන ඔන්නෝම ධන ඍණ මාරු කරලා අපිට සම්බන්ධ කරන්න පුළුවන් හරි සම්බන්ධ කරන්න පුළුවන් දැන් මෙහෙම සම්බන්ධ කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ අපි කරන්න උත්සාහ කරන්නේ හරි ඔය ක්‍රියාකාරකම් පස්සේ අපි කරමු අපි මේක ඉගෙනගෙන ඉවර වෙලා හරි අපි මේ කරන්න යන්නේ මොකක්ද හරිද මෙන්න මේ ස්තරේ පළල අඩු සහ වැඩි කරන්න මේ ස්තරේ පළල මොනවා කරන්නද අඩු සහ වැඩි කරන්න දැන් අපි මේකේ අඩු වෙන්නේ කොතනදද වැඩි වෙන්නේ කොතනදද කියලා අපි බලන්න ඕන හරි මේක අඩු වුණොත් ළමයි මේකේ පළල අඩු වුණොත් මොකද වෙන්නේ කරන්ට් එක ගමන් කරනවාද නැද්ද? පළල අඩු වුණොත් කරන්ට් එක ගමන් කරනවාද නැද්ද? පළල අඩු කරොත් කරන්ට් එක ගමන් කරනවාද නැද්ද? මේක හරහා මේ සන්ධිය හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරලා විද්‍යුතය ගමන් කරයිද නැද්ද? මේකේ පළල අඩු වුණොත් නෝ අයිඩියා විදුලිය ගමන් කරයි හරි විදුලිය ගමන් කරනවා නම් මේ ස්තරයේ ඔබේ හීන වෙන හීනට බාධකේ අඩු වෙනවා මම කියවනේ මේකේ පළල මත තමයි බාධකේ වැඩි වෙන්නේ ඒක හීන වෙන්න බාධකේ අඩු වෙනවා මේක හරහා විදුලිය ගමන් කරන්න පුළුවන් මේක හරහා විදුලිය ගමන් කරන්න පුළුවන් හරි එතකොට මේ විදුලිය ගමන් කිරීම එහෙම නැත්නම් මේ ස්තරයේ හීන කිරීම තව ටිකක් සිහින් කරන එක පුංචි කරන එක පෙර නැඹුරු කිරීම කියලා කියනවා ඇතිද පසු නැඹුරු කිරීම කියලා කියන වැදිද විද්‍යුත් ධාරා ගලන්න සලස්වන එක පෙර නැඹුරු කිරීම කියන වැද්ද පසු නැඹුරු කිරීම කියන වැද්ද කද්ද මේකට කියන වැද්ද පෙර නැඹුරු කිරීමද පසු නැඹුරු කිරීමද ඔයාලට හිතෙන දේ මම අහන්නේ වචනෙත් එක්ක ඔයාලගේ ඔළුවට එන අයිඩියා එක මොකද්ද කියලා මම අහන්නේ මෙහෙම ධාරාව ගලන්න සලස්වන එක මේ සන්ධිය හරහා මේක හීනි කරලා පෙර නැඹුරු කිරීම කියන වැද්ද පසු නැඹුරු කිරීම කියන වැද්දද ඔව් හරි ධාරාව ගලන්නනේ
හරි ධාරාව ගලන්න සලස්සන අපි එහෙනම් මේකට කියනවා මොකක්ද මේ මේක හීන කරනවට මේ ස්තරය හීන කරනවා අපි කියනවා පෙර නැඹුරු කිරීම කියලා ළමයි අපි මේක තව ටිකක් පළල් කරොත් හරි මේ බාධකයේ තව ටිකක් වැඩි කරොත් මොකද වෙන්නේ මෙතන විභවান্তরে විදුලිය ගමන් කරන්න බැහැ එහෙනම් අපි ඒකට කියනවා මොකක්ද පසු නැඹුරු කිරීම කියලා හරි ඒකට අපි කියනවා පසු නැඹුරු කිරීම එතකොට මේ කරන්නේ අපි විදුලිය ගමන් කිරීමට සැලැස්වීම සහ ගමන් නොකිරීමට සැලැස්වීම විදුලිය ගමන් කිරීමට සැලැස්වීම සහ ගමන් නොකිරීමට සැලැස්වීම හොඳයි එතකොට ඔයාලා දැන් පෙර නැඹුරු කිරීම පසු නැඹුරු කිරීම කියලා ලියුවානේ නේද පෙර නැඹුරු කිරීම පසු නැඹුරු කිරීම කියලා ලියවන එක දෙක දාන්න පෙර නැඹුරු කිරීම තන වරහන් ඇතුළේ ලියන්න මොකද්ද ආයිත ස්තරය සිහින් කිරීම කියලා නිකන් වරහන් ඇතුළේ කෙටියෙන් ඔයාලට නිකන් මතක් වෙන්න බලපු ගමන් එක ආයත ස්තරය සිහින් කිරීම කියලා ලියන්න. හරි ආයත ස්තරය සිහින් කිරීම. ඊළඟට පසු නැඹිරි නැඹුරු කිරීම කියන තැන ලියන්න. ආයත ස්තරය පළල් කිරීම ආයත ස්තරය පළල් කිරීම ආයත ස්තරය පළල් කිරීම හොඳයි හොමින්ද මොනාද මේ පැත්තරද මේක සම්බන්ධ කරන්නේ අනිත් පැත්තර සම්බන්ධ කරන්නේ කියලා මම මොකුත් නොකිය වෙන්න ඕන දෙයක් කියලා ඔයාලගෙන් අහන්නම් මේක මේ පැත්තර සම්බන්ධ වෙනවා මේ පැත්තර සම්බන්ධ කරනවා කියලා හරි ළමයි පෙර නැඹුරු කිරීමට නම් පෙර නැඹුරු කිරීමට නම් හොඳට අහගන්න හරි හොඳට අහගන්න පෙර නැඹුරු කිරීමට නම් මෙන්න මේ හායිත ස්තරය එහෙම නැත්නම් හායිත පෙදෙස සිහින් විය යුතුයි හායිත පෙදෙස සීන් වෙන්න නම් මේ කුහර මොකද වෙන්න ඕන මේ පැත්තට තල්ලු වෙන්න ඕනද මේ පැත්තට තල්ලු වෙන්න ඕනද දකුණ පැත්තට තල්ලු වෙන්න ඕනද වම් පැත්තට තල්ලු වෙන්න ඕනද හායිත පෙදෙස සීන් වෙන්න නම් මොකද වෙන්න ඕන හායිත පෙදෙස සීන් වෙන දකුණට යන්න ඕනද වමට යන්න ඕනද මෙයාලා මෙනි කියන මයිකෝන් කරලා කියනවා නම් හොඳයි ලේසි අපිට හරි චැට් එකේ ටයිප් කරනවා බලන් ඉන්නවා නම් සෑහෙන වෙලාව හරි මේ පෙදෙස සිහින වෙන දකුණට යන්න ඕනද වමට යන්න ඕනද මේ කුහර දකුණට තල්ලු වෙන්න ඕනද වමට තල්ලු වෙන්න ඕනද අඩි එක තේරෙන්නේ නැද්ද මුන්ට 11වසට හරි इलेक्ट्रोन मे पेत्तर හරි දැන් මම අහන ප්‍රශ්නේ මේක නම් උත්තර ඕනේ හරි කුහර මේ පැත්තට තල්ලු වෙන්න නම් කුහර මේ පැත්තට තල්ලු වෙන්න නම් මෙතන අග්‍රය ධන විය යුතුයිද ඍණ විය යුතුයිද කුහර මේ පැත්තට තල්ලු කරන්න නම් මෙතන අග්‍රය ධන වෙන්න ඕනද ඍණ වෙන්න ඕනද කුහර තල්ලු වෙන්න නම් විකර්ෂණය වෙන්න නම් ධන වෙන්න ඕනද ඍණ වෙන්න ඕනද එතන හොඳයි නිත්මිනී කියනවා හසිත කියනවා
මලීෂ උත්තරයක් දීලා තියෙනවා අනිත් අය මේක විකර්ෂණය වෙන්න නම් මෙතනින් හරි මෙතනින් විකර්ෂණය වලට අල්ලු වෙන්න නම් මේ අග්‍රය මොන අග්‍රයක් වෙන්න ඕනද මලීෂ බලන්න අය මලීෂ කරන්නේ මේ හසිත නිපින් එහෙම තම තම කියව දේවල් හරිද හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් සුසන්තිකා නේත්‍රාංජලි මොකද වෙන්නේ මෙයාලා විකර්ෂණය වෙනා මේ අග්‍රය ධන විය යුතුද ඍණ විය යුතුද දැන් හරි නා හොඳයි සමිත් සුසන්තික ආය බලන්න පොඩ්ඩක් මලීෂ හරි සමිත් සුසන්තික බලන්න මෙතන තියෙන කුවර මතන ආයෙත් මට කියන්න බලලා දානද ඍණද මෙතන තියෙන්නේ මේ මෙයා අමතක කරන්න යාල නෑ කියලා හිතන්නේ යාල දිහා බලලා හිතන්නේ ඊ වර්ගයේ කුවර තියෙන්නේ ඉන්න වර්ගයේ තියෙන්නේ කියලා ආ හරි බලන්න මෙයාලා මේ පැත්තට තල්ලු වෙන නා විකර්ෂණය කරන්න එපැයි එතකොට ඍණ කෙනෙක් මෙතන සම්බන්ධ කරොත් මෙයා ධන ආකර්ෂණය මේ පැත්තට තව ඇදෙනවා එහෙනම් මොකද කරන්න ඕන හරි එහෙනම් මොකද කරන්න ඕන හරි මෙයාලා මෙතෙන් විකර්ෂණය වෙන්න නම් ධන අග්‍රය සම්බන්ධ කළ යුතුයි ධනට ධන අග්‍රය සම්බන්ධ කළ යුතුයි හරි ඊට පස්සේ මෙතනත් මෙයාලත් මෙහෙට තල්ලු කරන්න ඕනේ එහෙනම් මොන අග්‍රයද දෙන්න මේ පැත්තට දාන්නම් එහා පැත්තේ ඍණ අග්‍රය මෙතෙන් සම්බන්ධ කර එතකොට බැටරිය සම්බන්ධ කරන්න ඕන මෙන්න මෙහෙම බාහිර විද්‍යුත් ප්‍රභවය හරි පොසිටිව් අග්‍රයට මේක ළමයි කටපාඩම් කරන්න එපා හරි අග්ගල වටක් කරලා බලන්න හරිද පොසිටිව් ධන අග්‍රයට ධන අග්‍රය හරි එහෙම නැත්නම් පොසිටිව් රීජන් එකට ආද කියන්න නැත්නම් p වර්ගයේ ප්‍රදේශයට ධන අග්‍රයත් n වර්ගයේ ප්‍රදේශයට ඍණ අග්‍රයත් මේක ධනනේ මේ අග්‍රයේ ධනනේ ධනට ධනත් ඍණට ඍණ අග්‍රය නේ ප්‍රදේශය හරි ධනට ධනත් ඍණට ඍණත් සම්බන්ධ කළ යුතුයි එතකොට තමයි මේ ස්තරේ හීනි වෙලා මේ ස්තරේ හීනි වෙලා මේක අරහා විදිහට ගමන් කරන්නේ හොඳයි මම කියනවා මේ සංධිය මම හදලා තියෙන සිලිකන් පාවිච්චි කරලා ඒ කියන්නේ විභවන්තරයේ කියද මේ දෙන්න අතර එනේ පළල 0.7යි බෝ මේ 0.7යි බෝ මම මෙතන දෙනවා 0.3 වෝල්ට් විභවන්තරය 0.3 වෝල්ට් විභවන්තරය මොකද හිතන්නේ මෙයාට පුළුවන් වෙයිද මේ 0.3 වෝල්ට් පුළුවන් වෙයිද මේක නැතිම කරලා දාන්න නැත්නම් යම් තරමක් දුරට විතරක් අඩු වෙයි මේක නැතිම කරලා දාන්න පුළුවන් වෙයිද නැතිනම් යම් තරමක් දුරට විතරක් අඩු කරන්න පුළුවන් වෙයිද 0.3 වෝල්ට් සම්බන්ධ කර 0.3 වෝල්ට් සම්බන්ධ කරොත් යම් තරමක් ඒක අඩු වෙන්නේ නැත්නම් ওই හීන ස්තරයේ ආයත බෙදස නැතිම වෙලා යයි. මොකද හිතන්නේ? මෙතන විභව බාධකයේ 0.7යි. හරි? ඒත් අපි 0.3ක් සම්බන්ධ කරොත් පැහැදිලිව තේරෙනවානේ විභව භාගයේ දාදකයේ 0.7යි අපි 0.3ක විභවান্তরය මෙතන දුන්නේ මෙයාට බෑ මේක සම්පූර්ණයෙන්ම අඩු කරන්න මේක යම්තාක් දුරට අඩු කරයි හරි යම්තාක් දුරට අඩු කරයි මේක යම්තාක් දුරට මෙයා අඩු කරයි මෙන්න මෙච්චර 0.3 නැත්නම් 0.5 ලියන්නම් කොහොමද 0.5 වුණත් යම්තාක් දුරකට මේක අඩු කරයි එතකොට යන්තාක් දුරකට මේක අඩු කරාම පොඩ්ඩක් කරන්ට් එක අර ගණන් ගන්න බැරි තරම් ප්‍රමාණයක් මේක අරා ලීක් වෙයි. හරි. මේක අඩු කරත් එහෙම 0.5 එතකොට ඔන්න ටිකක් අඩු කරානි. ඩිප් මේක 10යිද 25 බලන්න. එතකොට ඔන්න පොඩ්ඩක් කරන්ට් එක ලීක් වෙයි. හරි. එතකොට ඔයාලා කියන්න මට මේක හරහා හොඳටම කරන්ට් එක පාස් වෙන්න නම් මේක හරහා මේ සංදිය හරහා හොඳටම විද්‍යුතයේ සන්නයනය වෙන්න නම් හරි. මේ සංදිය හරහා හොඳටම විද්‍යුතය සන්නයනය වෙන්න නම් මේ විභවান্তরය කීයක් වෙන්න ඕනද කීයට වඩා වැඩි වෙන්න ඕනද මේක සිලිකන් වලින් හදලා තියෙනවා නේද
විවන්තරේ කීයට වඩා වැඩි වෙන්න ඕනද සිලිකන් වලින් හදලා තියෙනවා නම් කීයට වඩා වැඩි වෙන්න ඕනද දශම 7ට ඔව් 0.7ට වඩා 7 හෝ 0.7ට වඩා වැඩි වුණොත් පුළුවන් මෙයාට මේක සම්පූර්ණයෙන්ම අඩු කරලා මෙතන හොඳින් කරන්ට් එක පාස් වෙන විදියට සලස්වන්න. හරි. මේක හදලා තිබ්බොත් ජර්මේනියම් වැඩි. ජර්මේනියම් 0.3යි. ඉතින් මොකද වෙන්නේ? මෙතන 0.3 විභවන්තරය ප්‍රමාණවත් මේක හරහා විදුලිය ගමන් කරවන්න. හොඳයි. ඔන්න ඔය ටික පැහැදිලිව තේරුණා කියන ඔයාලට මේක වඩාත් පහසුයි. මේක තමයි ඔතනයි නැඹුරු කිරීම වල අපහසු නැඹුරු කිරීම. අනිත් නැඹුරු කිරීම හරි පහසුයි. හරි. මේක තමයි අපහසු නැඹුරු කිරීම. ඒතන අනිත් නැඹුරු කිරීම වල පහසුයි. මම ආයෙත් කියනවා ළමයි කීප දෙනෙක් පන්තියෙන් ආයෙ වෙන නිසා හොඳට අහගන්න. ඔන්න දැන් අපි මොකද කරන්න යන්නේ? මේ හායිත ප්‍රදේශ හීනි කරන්න යන්නේ. හරි. මේ හායිත ප්‍රදේශ හීනි කරන්න. හරි. මේ ආයත ප්‍රදේශ හීනි කරන්න මම සිලිකන් වලින් හදලා දිනවා කියලා කියනවා. හරි. මේ ආයත ප්‍රදේශ හීනි කරන්න මම දෙනවා කොච්චර විභවන්තරයක් දැන් මෙතන? 0.5ක විභවන්තරයක්. හරි. 0.5ක විභවන්තරයක් දුන්නාම මේ ආයත ප්‍රදේශේ පළල 0.7යිනේ. දැන් එතන විභවාධකේ 0.7යි. මේ 0.5ට බෑ. මේ 0.7 සම්පූර්ණයෙන්ම අඩු කරන්න. මෙයා යම් තාක් දුරට මේ 0.7 අඩු කරා. හරි. තව පොඩි විභවාදයක් ඉතුරු වෙන්න යම් තාක් දුරට මේ විභවාදක මෙයාට අඩු කරන්න පුළුවන්. එතකොට මේ පොඩ්ඩයි නේ අඩු වෙන්නේ. මේ අඩුවන ප්‍රමාණයට ගැලපෙන විදිහට මේක හරහා යම් තාක් දුරට පොඩි ගණන් කරන්න බැරි තරම් කරන්ට් එකක් ලීක් වෙයි. කරන්ට් එකක් ගමන් කරන්නේ හරහා. හරි. හැබැයි මෙතන හොඳටම මේකේ පළල අඩු වෙන්න නම් මේ හායිත බෙදස නැතිම කරලා දාන්න නම්. හරි. එතකොට නේ හොඳින්ම මේක හරහා කරන්ට් එක යන්නේ. හරි. මේ හායිත බෙදස නැතිම කරලා දාන්න නම් අනිවාර්යයෙන්ම මේ පළලට වැඩි එහෙම නැත්නම් මේ විභව බාධයකට වැඩි විභවන්තරයක් 1.7 නැත්නම් 0.8 හරි වැඩි විභවන්තරයක් අපි මෙයාට ලබා දෙන්න. ඒකට තමයි මෙයා හරහා හොඳින්ම මේ හීන ස්තරය හායිත බෙදස නැතිම වෙලා හොඳින්ම මෙයා හරහා විදුලිය සන්නයනය කරන්නේ. හරි. පන්දී මැද්දෙන් අයින් වුණ ළමයින්ට තේරුණාද මේක? පන්ති මැද්දෙන් අයින් වුණ ළමයිට මේක තේරුණාද? නැත්නම් අය කියන්න ඕනද? නෑ. හරි, ඔන්න බලන්න අයත් මම කියන්නේ. හරි. හරි කියනවා. ඔන්න දැන් අපි තේරුම් ගත්තා. හරි, අපි බාහිරින් විභවන්තරයක් සපයන්න ඕන. අපි මෙන්න මෙහෙම බාහිරින් විභවන්තරයක් සපයන්න ඕන. එතකොට ධනාග්‍රයට ධනාග්‍රයක් sorry පොසිටිව් රීජන් එකට ධනාග්‍රයක් නෙගටිව් රීජන් එකට ඍණාග්‍රයක් සම්බන්ධ වෙන මේවා මෙහෙම ලං වෙන විදියට ඔන්න අපි මේ විභවාදකේ sorry විභවන්තරය අපි දුන්නු. හරි. එතකොට මේක සිලිකන් වලින් හැදුවා නම් හරි මේක සිලිකන් වලින් හැදුවා නම් මේකේ පළල කොච්චරද විභවබාධකේ කොච්චරද 0.7 මං අහන ප්‍රශ්නය මේක සිලිකන් හදද්දී විතර විභවබාධකේ 0.7 මං දෙන විභවන්තරය 0.5 නම් මං දෙන විභවන්තරය 0.5 නම් හරි මං දෙන විභවන්තරය 0.5 නම් මේ ස්තරය හොඳටම හීනි වෙයිද නැත්නම් යම් තාක් දුරට මේ ස්තරය හීනි වෙයිද ඒක හිතන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ මේ දෙන විභවන්තරය ඉතන 0.7යි බාධකය හැබැයි මන් දෙන 0.5යි එතකොට මේක හොඳටම හීන වෙනවද නැතිම වෙලා යනවද නැත්තම් යම් තාක් දුරට මේක අඩු වෙනවද මොකද වෙන්නේ යම් තාක් දුරට මේක අඩු වෙනවා හරි ඔන්න එතකොට යම් තාක් දුරට මේක අඩු වුණා යම් තාක් දුරට මේක අඩු වුණාම මොකද වෙන්නේ මේක හරහා විදුලිය ගමන් කරන්නේ ආව 0.2 හරි මේක හරහා විදුලිය ගමන් කරන්නේ පොඩ්ඩක් හරි තාමත් බාධකයේ තියෙනවානේ තාමත් බාධකයේ තියෙන නිසා ඉදිරිය ගමන් කරන්නේ පොඩ්ඩක් හරි එතකොට මේක හරහා හරිද මේක හරහා හොඳටම විදුලිය යන්න නම් මේ විභවාධකයේ අඩුම වෙන්න බෑ එතකොට මේ විභවාධකයේ 0.7 කියන විභවාධකයේ අඩු වෙන්න මම මෙතනින් වෝල්ටේජ් එක කීයක් දෙන්න ඕනද
මෙතන බාහිරින් දෙනකොට විභවান্তরে කීයද මේක හොඳටම අඩු වෙන්න නම් කීයද එහෙම නැත්නම් කීයට වඩා වැඩිද ඊට වැඩි අගයක් මම මෙතනින් දෙන්න ඕන අර්ග සිලිකන් වලින් හදලා තියෙන වෙලාව විහිනස්තරය නැතිම කරලා දාන්න ආයිත පෙදෙස නැතිම කරලා දාන්න නැතිම කරලා හොඳට මේ කරා විදිහට යන්න නම් बाहर मैं कुछ विभवांतर दिन सामी कुछ दिन बाहर विभवांतर दशम हाथ दशम हाथ नैतिकर कुछ मेतन दिन वैडिय दिन मिथन दशम हतक विभव बाधक दशम हतक विभव बाधक युवबाधिको मिथन दशम हतक दिन्नोता दशम हतट वेडी विभवांतर दिन्नो इको दशम हतक नेतन दशम अटक नेतन एका වැඩි විභවান্তරයක් අපි දෙන්න ඕන. ඔය සිලිකන් වලින් හදලා තිබ්බොත්. එතකොට මේක ජර්මේනියම් වලින් හදලා තිබ්බොත්. ඒක විභවান্তරයේ 0.3යි. එතකොට 0.3ක් කො වැඩි ගානක් අපි මෙතන දුන්න ගමන් මෙතන මේක අඩු වෙලා විභව විද්‍යුතය පාස් වෙන කරන්ට් එක මේක හරහා යනවා. ඔන්න ඕකටයි අපි කියන්නේ පෙර නැඹුරු කිරීම කියලා. හරි පෙර නැඹුරු කිරීම. එතකොට මොකද්ද ඔයාලගේ මෙතන ඔළුවේ තියෙන්න ඕන? පෙර නැඹුරු කරන්න නම්. හරි පෙර නැඹුරු කරන්න නම්. හරිද? ධන අග්‍රයට සෝරි ධන ප්‍රදේශයට එහෙම නැත්නම් පොසිටිව් රීජන් එකට ධන අග්‍රයත් නෙගටිව් රීජන් එකට ඍණ අග්‍රයත් ඍණ ප්‍රදේශයට ඍණ අග්‍රයත් සම්බන්ධ කළ යුතුයි ධනට ධනත් ඍණට ඍණත් සම්බන්ධ කළ යුතුයි සහ ලබා දෙන විභවান্তরය අර්ධ සන්නා එහෙම නැත්නම් පීඑන් සංධියේ විභව බාධකයට වැඩි අගයක් විය යුතුයි හරි පීඑන් සංධි විභව බාධකයට වැඩි අගයක් විය යුතුයි එතකොට අපිට ඕන නම් පීඑන් සංධියක් අරහා විදුලිය ගමන් කරවන්න මෙන්න මේ සංධියක් අරහා විදුලිය ගමන් කරවන්න අපිට ඕන නම් මේ ස්තරේ හීන කළ යුතුයි ඒ කියන්නේ පෙර නැඹුරු කළ යුතුයි පෙර නැඹුරු කරන්න නම් මේකට මෙන්න මේ විදියට සම්බන්ධ කරලා මේ විභව බාධකයට වැඩි අගයක් මෙතනින් අපි දෙන්න ඕන හරි සන්ධියාරා විදුලිය ගමන් කරවන්න නම් ධන ඍණ මේ විදියට සම්බන්ධ කරලා මේක හීන කරලා ඊට වඩා විභව බාධකයට වැඩි විභවයක් අන්නෙතනින් දෙන්න ඕන. ඔක හොඳට ඔළුවේ තියාගන්න. හරි. එතකොට එනික තේරුණා නේද? එනික තේරුණානේ නේ? ඉක්මනින් කියන්නේ තේරුණාද නැද්ද කියලා? එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉක්මනින් හරි. හරි. संकेत බාහිර පේනවා මේක. ඔව් හරි. ඩයෝඩ් එකේ බාහිර පේනම ඔන්න ඕක. දැකලා තියෙනවද? හරි. අනිත් පැත්තට මාරු වෙන්න ඕන පැති දෙක. දැකලා තියෙනවද සර්කිට් ගලවද්දී සර්කිට් වල තියෙනවා සිලින්ඩරයක් වගේ එකක් හරි එතකොට ඒක එක පැත්තක් අලු පාටයි අනිත් පැත්ත කළු පාටයි පෙන්නන්න තිබ්බොත් පෙන්නන්න නෑ ඩයෝඩ් එකක් තිබ්බා අනේ මං ගාව ඩයෝඩ් තිබෙන්නේ හරසලම ඉඳලා පෙන්නන්න යා හරි ඔයාලා පෙරපොතේ තියෙනවා ඩයෝඩ් එක හරි මේ චූටි සිලින්ඩර එකක් මේක පොඩි සිලින්ඩර එකක් සිලින්ඩරේ ඉඳ පැත්තක් අලු පාටයි අනිත් පැත්ත කළු පාටයි එතකොට දැන් මේක ඇතුලේ තියෙන ඔය පීඑන් සංධිය නේ පීඑන් සංධිය හරි ඔතන මේ ඩයෝඩ් එක හරහා කරන්ට් එක යන්න නම් මේක ඩයෝඩ් එකේ ධනාග්‍රය
ධනාග්‍රය ඍණාග්‍රය ඍණාග්‍රය කියන්නේ මේ පැත්ත තමයි මේ පොසිටිව් රීජන් එක මේ පැත්ත තමයි නෙගටිව් රීජන් එක එතකොට පොසිටිව් රීජන් එකට මොකද වෙන්න ඕන පොසිටිව් ධනාග්‍රය සම්බන්ධ විය යුතුයි නෙගටිව් රීජන් එකට එහෙම නැත්නම් ඍණාග්‍රයට ඍණාග්‍රය සම්බන්ධ විය යුතුයි හරි පොසිටිව් එකට ධනාග්‍රය ඍණාග්‍රයට ඍණාග්‍රය සම්බන්ධයි එතකොට තමයි මේකේ මේ හීන ස්තරය කුඩා වෙලා හීන ස්තරය කුඩා වෙලා ඊනස්තරේ කුඩා වෙලා මෙයා හරහා විදුලිය ගමන් කරන්නේ හරි එතකොට මේක ඇප්ලයි කරන දැන මේක ඇප්ලිකේෂන් එක තමයි මොකද්ද මේ පළවෙනි ඇප්ලිකේෂන් අය දෙකක් තියෙනවා මේක පළවෙනි එක තමයි මෙන්න මේ ඩයෝඩය කියන එක හරි මේකේ ඩයෝඩය කියන එක හොඳයි තේරුණාද කියන්නේ මට පැහැදිලිව තේරුණාද කියන්නේ අපැහැදිලි තැන් තියෙනවා නම් ඉක්මනින් අහන්න අපැහැදිලි තැන් තියෙනවා නම් ඉක්මනින් අහන්න डायोड अरे मेन मेहम अरे कौद मलेश मेकमाई मेक डायोडे अरेद मे डायोडे अरे सरल ඩයෝඩ් එක අපි හදන්නේ මේක ඩයෝඩ් එකේ බාහිර සංකේතය සෝරි මේක ඩයෝඩ් එකේ බාහිර පරිපත සංකේතය හරි මේක ඩයෝඩ් එකේ මොකක්ද බාහිර පෙනුම පිටින් පේන හැටි හරි එතකොට මේ ඩයෝඩ් එක ඇතුලේ තියෙන්නේ ඩයෝඩය ඇතුලේ තියෙන්නේ හරි ඩයෝඩය ඇතුලේ තියෙන්නේ මෙන්න මේ PN සන්ධියක් එතකොට ඩයෝඩ් එකේ ධනාග්‍රය කියලා කියනවා මේකේ පොසිටිව් රීජන් එකට P වර්ගයේ ප්‍රදේශයට හරි ඍණාග්‍රය කියලා කියනවා නෙගටිව් රීජන් එකට ඒ කියන්නේ n ප්‍රදේශයට n වර්ගයේ ප්‍රදේශයට ඔන්න එතකොට කොහොමද තියෙනවා එතකොට ඩයෝඩ් එක හරහා විදුලිය යන්න නම් මොකද වෙන්න ඕන ඩයෝඩ් එක ඇතුලේ තියෙන මේ ආයත ප්‍රදේශ මොනවා කරන්න ඕන කුඩා කරන්න ඕන එතකොට කුඩා කරන්න මොකද කරන්නේ ඒකේ ධනාග්‍රයට ධනාග්‍රයත් ඍණාග්‍රයට ඍණාග්‍රයත් සම්බන්ධ කරේ හරි ධනාග්‍රයට ධනාග්‍රයත් ඍණාග්‍රයට ඍණාග්‍රයත් සම්බන්ධ කරේ. එතකොට ඩයෝඩ් එකේ සංකේතය තමයි මේක. සංකේත වලින් ලියුවත් මෙන්න මේ විදිහට. හරි ඩයෝඩ් එකේ සංකේතය මේක ධනාග්‍රයෙන් මේක ඍණාග්‍රය. ධනාග්‍රයෙන් ධනාග්‍රයටත් ඍණාග්‍රයෙන් ඍණාග්‍රයටත් මේක සම්බන්ධ විය යුතුයි. හරි. එතකොට මේකමයි තියෙන්නේ අපි මේක අර ඇප්ලිකේෂන් එක ගැන කතා කරන්නේ. හරි. මේක භාවිත කරන තැන කොතනද? භාවිත කරන්නේ කොහේද මේක? රොමිලාට එක කියලා දාලා පෙර නැඹුරු කිරීම පෙර නැඹුරු කිරීම.
p මේක n b බාධක अरे अंदाज लिया कर अंदर कर ने हरी अंदर लिया ने इन में ही मैं ලග්න දාලියන්න පීන් සන්ධියක් පෙරනැඹුරු කිරීම යනු පීන් සන්ධියක් පෙරනැඹුරු කිරීම යනු පීන් සන්ධියක් පෙරනැඹුරු කිරීම යනු සන්ධිය හරහා සන්ධිය හරහා සන්ධිය හරහා ධාරාව ගමන් කළ හැකිවන පරිදි ධාරාව ගමන් කළ හැකිවන පරිදි ධාරාව ගමන් කළ හැකිවන පරිදි හායිත පෙදෙස හායිත පෙදෙස පටු කිරීමයි හායිත පෙදෙස පටු කිරීමයි ආයත පෙදෙස පටු කිරීමයි හරි ආයත පෙදෙස පටු කිරීමයි එය 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 පහත පරිදි සිදුවේ එය පහත පරිදි සිදුවේ පහත පරිච්ඡේද වේ හොඳයි ලියන්න එක එක කියලා දාලා ලියන්න එක කියලා දාලා ලියන්න පීඑන් සන්ධියේ පී පෙදෙසට PN sandhiye P pedesata P pedesata vidyut prabhavaye dhana agraya sambandha kala vita धन अग्रय संबंध कल विट
पी पेदेसे अति कुहर पी पेदेसे अति कुहर पी पेदेसे अति कुहर पी पेदेसे अति कुहर संधिय देसट संधिय देसट विकर्षणय वे संधिय देसट विकर्षणय वे एकटम एलेसम 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 एन पेदेसट एन पेदेसट एन पेदेसट एन पेदेसट ऋण अग्रय संबंध कलविट ऋण अग्रय संबंध कलविट ऋण अग्रय संबंध कल ऐतिविट ऋण अग्रय संबंध कलविट ऋणाग्रय संबंध कलविट एहि अति इलेक्ट्रोनद एहि अति इलेक्ट्रोनद संधिय देसट संधिय देसट विकर्षणय वे संधिय देसट विकर्षणय वे මේ එකනම් කියන්න මේ මගින් මේ මගින් මේ මගින් මේ මගින් හායිත පෙදෙස හායිත පෙදෙස හායිත පෙදෙස පටුවි හායිත පෙදෙස පටුවි आयत पेदेस पटुवी धाराव गमन किरीम आरंभे धाराव गमन किरीम आरंभे धाराव गमन किरीम आरंभे नमुत නමුත් නමුත් සි නමුත් කියලා කමාවක් දාලා පහලින් සිම්පල් ඒ පහලින් සිම්පල් ඒ ඉති ලියන්න ලබා දුන් විභවන්තරය ලබා දුන් විභවන්තරය ලබා දුන් විභවන්තරය विभव बाधकयट वडा विभव बाधकयट वडा कुडाइनम विभव बाधकयट वडा कुडाइनम विभव बाधकयट वडा कुडाइनम संधिय हरहा यन धाराव संधिय हरहायन धाराव अरे नोगेनिय हकी तारम
ගණන් කරන්න බැරි තරම් කියන එක හරි නොගැනිය හැකි තරම් කුඩා වේ නොගැනිය හැකි තරම් කුඩා වේ නොගැනිය හැකි තරම් කුඩා වේ හොඳයි ඉක්මනින් ඇද ගන්න මෙන්න මේක ඉක්මනින් මේක ඇද ගන්න දානම් කියන්න හරි හොඳයි ඊළඟ සිම්පල් b කියලා දාලා ලියන්න සිම්පල් b කියලා දාලා ලියන්න ඔව් මට අමාරුත් පාවෙයි හරි සිම්පල් b කියලා දාලා ලියන්න හරි सिंपल बी के लिए डाल लिया हमने सेपायु विभव अंतरय सेपायु विभव अंतरय विभव बाधक एट वड़ा विभव बाधक एट वड़ा विभव बाधक एट वड़ा विभव बाधक एट वड़ा विशाल हो समान ना विशाल हो समान ना हाइत पेदेस हाइत पेदेस हाइत पेदेस बेहेविन कुडावी हाइत पेदेस बेहेविन कुडावी සැලකිය යුතු ධාරාවක් සැලකිය යුතු ධාරාවක්
සැලකිය යුතු ධාරාවක්. සන්ධිය හරහා ගමන් කරයි. සන්ධිය හරහා ගමන් කරයි. සන්ධිය හරහා ගමන් කරයි. හරි. මේකත් දැනගන්න ඉක්මනින්. හරිද? හරිනේ. ඊට පස්සේ ලියන්න තල් ලකුණක් දාලා වෙනම පාටකින් ලිව්වත් කමන්නේ. මේ අණුව PN සන්ධියක් හරහා හායිත පෙදෙස පටු කර ආයත බෙදෙස පටු කර විද්‍යුත් ධාරාව ගැලීමට සැලැස්වීමට නම් පහත කරුණු තෘප්ත කළ යුතුය හරි පහත කරුණු තුප්ප කළ යුතු ලියන්න රෝමිලක්කන් එක ලියන්න පී පෙදෙසට විද්‍යුත් ප්‍රභවයේ ධනාග්‍රයත් එන් පෙදෙසට
विद्युत प्रभवे ऋणाग्रयात् विद्युत प्रभवे ऋणाग्रयात् संबंध कलयुतुय संबंध कलयुतुय संबंध कलयुतुय अरे संबंध कलयुतुय हरिद प्रमिला कांदेक सपयन बाहिर विद्युत प्रभवये सपयन बाहिर विद्युत प्रभवये विभव अंतरय सपयन बाहिर विद्युत प्रभवये विभव अंतरय पीएन संधिये पीएन संधिये पीएन संधिये पीएन संधिये विभव बाधकयट वडा विभव बाधकयट वडा वैडी विय युतुय वैडी वि सॉरी यह बाद के टे वड़ा वैडी हो समान विय युतुय वैडी हो समान विय युतुय वैडी हो समान विय युतुय अरे तो अन्य कारण देखा तृप्त होना तभी तो पुरवा मैं पीएन संध्या करा विद्युत धारा वगमन करा तो बेटा अभी इतुरुई पशु ने बुरु किन्हीं में क्या ना साक्षात्ता करन देखा देंग अभी तो लोगों टा साक्षात्ता करन दे अन्य वाला टा फिर ने बुरु किन्हीं में उधर में तेरना ना पशु ने बुरु किन्हीं मानी वारे उधर में तेरे ना वा अरे तो गोटा अभी एटी का अगर खता करने वेला बने ना टाइप आना है वेला अरे इन्हीं सभी एटी का हेटा साक्षात्कार करूं हेटा तूना हमारा टा तो गोटे हेटा पांडे ने हमारा संबंध में लिया ना मेडिका तीतर उड़िया लास्ट टाइम ने कर ला अभी पैडेटिक कर गनी हम है ना हमारे टाइम बुद्ध सरणाई परिसमें इन्ना अरे अरे